හොඳයි දරුණ අපි කතා කරගෙන හිටියේ දත්ත සමුදාය නැත්නම් ඩේටාබේස් ගැන ඩේටාබේස් ගැන කතා කරලා ඊට පස්සේ අපි කිව්වා මේකේ හිතන්න අපි කතා කරා 28 29 කියන ප්‍රශ්න දෙක නේද 28 29 කතා කරා නේද ඊසති නදුන් නෝ සර් 30 කතා කරාද 30 අද 30 තමයි තියෙනද 30 තියෙනනේ හරි ER ER diagrams කියන නැත්නම් භූතාර්ථ සම්බන්ධතා සටහන් DFD data flow diagrams කියන අපි කතා කරා context diagram ගැන කලින් සතියේ. ඒතර ER diagram නැත්නම් භූතාර්ථ සම්බන්ධතා සටහන් කියන එක ඒ තවත් database එකක නැත්නම් දත්ත සමුදායක සැලසුම් කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් තවත් එකක් තමයි විස්තෘත භූතාර්ථ සටහන් කියලා කියනවා. සමහරවිට භූතාර්ථ සම්බන්ධතා සටහන් කියලා කියනවා. ඉතින් ER diagram එකක් කියලා කියන්නේ. ER diagram එක මූලිකව දැන් ER diagram එකක් වල රචනා ප්‍රශ්න කඩක් දෙනවා. ඉතින් රචනා ප්‍රශ්නේ කතා කරද්දී අපි මීට වැඩිය සවිස්තරාත්මකව කතා කරමු. දැනට අපි ඒ තරම් විස්තර දැනගන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නට අදාළව අපිට අවශ්‍ය දේවල් ටික අපි බලමු. ඉතින් ER diagram එකක් ප්‍රධාන වශයෙන් භූතාර්ථයක් නැත්නම් ER entity එකක්. ER entity එකක් නැත්නම් entity එකක් නැත්නම් භූතාර්ථයක් කියලා කියන්නේ අපි යම්කිසි ඡේදයක් කියවනකොට අපිට හම්බ වෙන නාම පද. ඒව ගැන වැඩි විස්තර කරලා තියෙනවා නම් අපි ඒක භූතාර්ථයක් කියලා සලකනවා. ලේසි විදියක් වුණා හොයාගන්න. නාම පද තවදුරටත් විස්තර කර තිබේ නම් ඒ භූතාර්ථයකි. ක්‍රියාපදයක් තිබේ නම් ඒක සම්බන්ධතාවයකි. ක්‍රියාපදය සම්බන්ධතාවයකි. නාම පදේ භූතාර්ථයකි. ඒ වගේම නාම පදයක් තියෙනවා විස්තර කරලා නැහැ. නාම පදයක් තියෙනවා විස්තර කරලා නැහැ. වැඩිය නිකන් සඳහන් කරලා විතරයි. එහෙමනම් අපි ඒක කියනවා ඒක ඇට්‍රිබියුට් එකක් කියලා. උපලක්ෂයක් කියලා. ඒ ඔහොම තමයි අපි විස්තෘත භූතාර්ථ සටහනකට භූතාර්ථ සම්බන්ධක සටහනක කොටස් හොයාගන්නේ. මෙතනට අවශ්‍ය වෙන්නේ ඒ දැනුම. යම් නාම පදයක් බලමු කර්තෘවරේ කියන්නේ නාම පදයක්. ග්‍රන්ථ කියන්නේ නාම පදයක්. ලිවීම කියන්නේ ක්‍රියාවක්. බලන්න දැන් මේකේ කර්තෘ author ඒ වගේම writes කියන එක ක්‍රියාපදය. book කියන්නේ නාම පදයක්. නාම පද දෙක තමයි මෙතන අපි අරගෙන තියෙන්නේ භූතාර්ථ විදිහට. ක්‍රියාපදය තමයි සම්බන්ධතාවය විදිහට අරන් තියෙන්නේ. ග්‍රන්ථයක් සඳහා නමක්. නම කියන්නේ නාම පදයක්. ග්‍රන්ථයක් සඳහා නම ISBN නමින් වූ අනන්‍ය උකේතයක් තිබේ. මේ මේව ගැන වැඩියෙන් මොකුත් කියලා නැහැ. නමක් තියෙනවා මේක තියෙනවා. නිකන් තියෙනවා. එහෙනම් ඒ ඕපලයකි. හරි. මේ දැනුම ප්‍රමාණවත් ඔබට ER diagram එක අඳින්න විභාගයේ දෙවන කොටසේ එන ප්‍රශ්නේ ER diagram එක අඳින්න ER එකක් ආවොත් සාමාන්‍යයෙන් ඒක සාපේක්ෂව ලේසි. හරි. ER එක සාපේක්ෂව ලේසි හේතුව අපිට නාම පද හඳුනා ගැනීමේ හැකියාව ක්‍රියාපද හඳුනා ගැනීමේ හැකියාව සහ නාම පද විස්තර කරලා තියෙනවා නම් එච්චරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ER diagram එකක් අඳින්න. හරි. ඔබ දැනන් හිටියද දන්නේ නැහැ කලින් සමහර විට මේක දැනන් හිටිය වෙන්නත් පුළුවන්. එහෙම දැනන් හිටියේ නැත්නම් අපි කෙටි සටහනක් දාගමු. මොකද එතකොට අපිට ඉදිරියේ ප්‍රශ්න වලටත් හොඳයි. ඉතින් දැන් බලන්න ග්‍රන්ථයක් සඳහා නමක් සහ ISBN නම අනන්‍ය උකේතයක් තිබේ. විස්තර කරලා නැහැ එතනින්. තිබේ නම් උපලකේ. ඊළඟට ග්‍රන්ථයක් එක් කර්තෘවරයෙකු හෝ කර්තෘවරය කීප දෙනෙක්ව ලිවිය හැකියි. ඒක ගැන අපි ඊළඟට කතා කරමු. මොකද මේ සම්බන්ධතාව ගැන කතා කරද්දී ක්‍රියාපදයක් හරහා මේ නාම පද දෙක සම්බන්ධ වෙද්දී අනිවාර්යයෙන් මේ සම්බන්ධතාවයට අදාළව අපි බලන්න ඕන අපිට තියෙන cardinality optionality එහෙම නැත්නම් සලකන ලද එක් පාර්ශවයක් වෙනුවෙන් අනෙකුත් පාර්ශවයේ කී දෙනෙක් සම්බන්ධ වෙනවා. සලකන ලද එක් පාර්ශවයක් වෙනුවෙන් අනෙක් පාර්ශවය දැන් මෙතන එක් ග්‍රන්ථයක්නේ. ග්‍රන්ථයක් එක් කතුවරයෙකුට හෝ කතුවරු කීප දෙනෙක් සලකන ලද එක් ග්‍රන්ථයක් සම්බන්ධ කතුවරු කීප දෙනෙක් කියන. එතකොට එකින් කියන්නේ එක්කෙනෙකුට ගොඩක් 1 to many එක්කෙනෙකුට ගොඩක් ඒ කියන්නේ මේ පැත්තේ 1 දානකොට මේ පැත්තේ m many ඊළඟට කතුවරයෙකුට නමක් සහ අනන්‍ය අංකයක් තිබේ. කතුවරටත් තියෙන අනන්‍යකුයි ID එකක් ඒකත් හරියි. කතුවරයෙකුට කිසියම් ග්‍රන්ථයක් සඳහා ප්‍රධාන කතු හෝ සමකතු හෝ ප්‍රවර්තය තිබිය හැකියි. හරි. කිසියම් ග්‍රන්ථයක් සඳහා කතුවරයෙකුට කිසියම් ග්‍රන්ථයක් සඳහා ඒ කියන්නේ මේ දෙන්නම සම්බන්ධ
මේ දෙන්නම සම්බන්ධ මේ සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් මොකක්ද තියෙන්නේ සම්බන්ධයෙන් ප්‍රධාන කර්තෘ හෝ සමකර්තෘ ලෙස ප්‍රවර්ගයක් තිබිය හැකියි ප්‍රවර්ගය ප්‍රවර්ගය තමයි ටයිප් කියන්නේ ඔන්න එහෙනම් මේකේ පළවෙනි එක තමයි නිවැරදි විදිහට දැනට පේන්නේ අපි බලමු තව අවුරුදු අනිත් පැත්තටත් වෙන්න පුළුවන් හරි ග්‍රන්ථයක් සඳහා නමක් කර්තෘවලයකට ග්‍රන්ථ ලිවිය හැකියන්න මෙන්න මෙතන තියෙනවා තව අපිට නොපෙනෙන්න හංගලා තියෙන බහුවචනයක් මේ කර්තෘවරයෙකුට එක්කෙනෙකුට ග්‍රන්ථ කියන ගොඩක් එක කර්තෘවරයෙකුට ගොඩක් පොත් තියෙනවා නේද කර්තෘවරයෙකුට ග්‍රන්ථනි ග්‍රන්ථයක් ලිවිය හැකිය නෙමෙයි කර්තෘවරයෙකුට ග්‍රන්ථ ලිවිය හැකිය එහෙනම් එක්කෙනෙකුට එක සලකන ලද එක කර්තෘවරයෙකුට ග්‍රන්ථක් ගොඩක් තියෙනවා ග්‍රන්ථයක් එක් කර්තෘවරයෙක් හෝ කර්තෘවරු කීපයක් එහෙමනම් සලකන ලද එක් ග්‍රන්ථයකටත් කර්තෘවරු කීප දෙනෙක් ඉන්න පුළුවන් එහෙමනම් ඔතන හැංගිලා තියෙන්නේ මොකද්ද මේ පැත්තේ එකෙකුට මේ පැත්තේ ගොඩකුත් ඉන්නවා මේ පැත්තේ එක්කෙනෙකුට මේ පැත්තේ ගොඩකුත් ඉන්නවා නිසා අපි මේකට කියනවා many to many සම්බන්ධතාවයක් කියලා. එහෙමනම් අපිට පළවෙනි උත්තරය අතාරින්න වෙනවා. අතහැරලා අපිට ගන්න වෙනවා දෙවෙනි පිළිතුර පිළිතුර විදිහට. ඉතින් ඊට අමතරව තියෙන වෙනස් පිළිතුරු මොනවද? ඕතගේ ටයිප් එක. ඕතගේ ටයිප් එක නෙවෙයිනි. කර්තෘවරයෙකුට කිසියම් ග්‍රන්ථයක් සඳහා කර්තෘවරයෙකුට කිසියම් ග්‍රන්ථයක්. එයා ලියන පොතට සම්බන්ධ තමයි ප්‍රවර්ගයක් තියෙන්නේ. හරි. එයා ලියන පොතට සම්බන්ධ කියන්නේ ආ පොත ලිව්වෙ නැත්නම් එයාට ප්‍රවර්ගයක් එන්නේ නැහැ. පොත් නැති වෙලාවක් හිටමු. කර්තෘ කෙනෙක් ඉන්න පොත් ලියලා නැහැ. එහෙමනම් කර්තෘ වෙන්නේ නැහැ. ඉතින් කර්තෘ කෙනෙක් ඉන්නවා. ඉන්නවා. සාමාන්‍යයෙන් කර්තෘ කෙනෙක් ඉන්නවා. ඉතින් එයා හිටියා කියලා එයාට ප්‍රවර්ගයක් හම්බ වෙන්නේ. කර්තෘවරේ ග්‍රන්ථයක් ලිව්වට පස්සේ තමයි ප්‍රවර්ගයක් එන්නේ. එහෙමනම් ප්‍රවර්ගය කියන එක එන්න ඕනේ මේ මැද්දට. එන්න මේක වැරදි මේකත් වැරදි එහෙනම් මේකත් වැරදි එහෙනම් අපිට ගන්න වෙන්නේ දෙවනි පිළිතුර තමයි පිළිතුර වශයෙන් මේ වගේ ගැටලුවක් ආවොත් හරි ඉතින් මේ වගේ ගැටලු අනිත් ඒවට උත්තර ලියන විදිහ මම හිතනවා ඔබ දැන් තේරුම් ගන්න ඇති කියලා මොකද්ද තේරුම් ගත්තේ තේරුම් ගත්තද නැද්ද හරි මට කියන්න බලන්න මම කියපු මේකේ සාරාංශය මේ ප්‍රශ්න උත්තරේ නෙවෙයි සාරාංශය මොකද්ද මම කියලා දුන්නා නාම පදයක් නම් මොකද්ද නාම පදයක් නම් මොකද්ද වෙන්නේ? ඒක කියන්නේ නෝ. අහන් ඉදී නේ. එහෙමද? හොඳයි. කැඩි කැඩි ඇහෙන්නේ. කැඩි කැඩි ඇහෙන්නේ. දැන් ඇහෙනවද හරියට? නැත්නම් ආයෙත් කැඩි කැඩි ඇහුණොත් වැඩක් නැහැ. දැන් හරිද? කර්තෘවරේ මෙහෙමයි. ඡේදයක් අපි කියවද්දී ER diagram එකක් සම්බන්ධව. ඡේදයක් කියවද්දී නාම පදයක් තියෙනවා නම් නාම පදයේ විස්තර කරලා තියෙනවා නම් ඒක භූතාර්ථයක් වෙනවා නාම පදයක් තියෙනවා නම් නාම පදයේ විස්තර කරලා නම් භූතාර්ථයක් වෙනවා ඒක රූල් නම්බර් 1 ක්‍රියාපදයක් තියෙනවා නම් ඒ ක්‍රියාපදයේ මගින් නාම පද සම්බන්ධ වෙනවා නම් අපි ඒකට කියනවා සම්බන්ධතාවයක් කියලා 3 නාම පදයක් තියෙනවා විස්තර කරලා නැහැ එහෙමනම් ඒක උපලැකියක් නැත්නම් උපවර්ගයක් නැත්නම් ඇට්‍රිබියුට් එකක් කියලා කියනවා ඉතින් ඊට අමතරව ඊ සලකන ලද යම් සම්බන්ධතාවයකට එක පාර්ශවයකින් එක්කෙනෙක් ගත්තම අනිත් පාර්ශවයකින් කී දෙනෙක් සම්බන්ධ වෙනවද කියන එක අපි කියනවා ඒකේ cardinality optionality කියලා cardinality එක කියලා කියන එකනේ එක එක්කෙනෙකුට කී දෙනෙක් සම්බන්ධතාවයට සහභාගී වන්නාගේ ප්‍රමාණය එක පොතකට කර්තෘවරු ගොඩයි එක කර්තෘ කෙනෙකුට පොත් ගොඩයි එහෙමනම් මිනිටු මිනිටු එක පොතකට කර්තෘවරු ගොඩක් විතරමයි වෙන ඒවා බෑ එක එක පොතක් ලියන්න පුළුවන් කර්තෘන් කීප දෙනෙකුට හැබැයි කර්තෘන්ට ආයෙ පොත් ලියන්න බෑ එහෙමනම් 1 to many අනිත් පැත්තට එක පොතක් ලියන්න පුළුවන් අනිවාර්යයෙන්ම එක කර්තෘ කෙනෙක් විතරයි හැබැයි එක කර්තෘ කෙනෙකුට පොත් ගොඩක් ලියන්න පුළුවන් එහෙමනම් එන්නේ many to one ඔය වගේ අපිට සම්බන්ධතාවයේ කොච්චර කොහොමද පාටිසිපේෂන් සම්බන්ධතාවයට සම්බන්ධ වෙන ආකාරය කියන එක කියන්න පුළුවන්. හරි. දැන්වත් මම කියපු සාරාංශය නැවත කියන්න පුළුවන්. ඔව්. ER diagram අදිස්දි අනිවාර්යෙන් cardinality එක දාන්න ඕනේ නේද? දාන්න. ඔව් මම කියපු ටික සාරාංශයක් සමර එකක් විදිහට කියන්න පුළුවන්ද? හරි මම අහන්න ප්‍රශ්න
नाम पदयक नाम मुकाद छेदे कीवन वर छेदे दीना नाम पदयक नाम ये मुकाद नदुन दें किया नो छेदे का दीने नाम पदयक नाम ये काफी दाने मना पड़ते भूतार्थ अर्थ संबंधता अर्थ उपलक्ष्य නදුන් ඇහෙනවද නැත්නම් තාම නැද්ද ඔකල කතා කරේ නැත්නම් මම හිතන ඇහෙන්නේ නැහැ කියලා මම ඒකම කී කී ඉන්නවා ඉතින් ඔකලත් එහෙමම ඉන්නු මෙහෙම කවුරු හරි කියන්න වෙන කවුරුද නාම පදයක් අන්න මොකද ජයනි ඇහෙනවද මම කියන එක? දැන් නැද්ද? භූතාර්ථයක්. නාම පදයක් නම් ෂුවර් එකටම භූතාර්ථයක්. නාම පදේ විස්තර කළා තියෙනවා නම් විතරද භූතාර්ථ වෙන්නේ? විස්තර කළා තියෙනවා නම් විතරයි. විස්තර කළා තියෙනවා නම් විතරයි. නිකම්ම නාම පදයක් නම් විස්තර කළා නැති නාම පදයක් भूतार्थ संबंध सथान भूतार्थ संबंधता सधान एंदी मेंदी सलकी लिमती यतु करुनो भूतार्थ संबंधता सघन दी में दी सलकी युद्ध करुण एक नाम पदयाक वैडी लेस वैडी वशेन विस्तर केरेनां එය බොහෝ දුරට භූතාර්ථයකි නාම පදයක් වැඩි වශයෙන් විස්තර කෙරේ නම් බොහෝ දුරට එය භූතාර්ථයකි नाम पदयक विस्तर नोवी प्रकाशवेनम ये बहुत दुरट उपलक्ष्येकि नत्तं एट्रिब्यूट एककि भूतार्थ के एंटिटी एक तुन क्रियापदयाक बहु दुरट संबंधतावय निरूपणे कराय क्रियापदयक बहु दुरट संबंधतावय निरूपणे कराय क्रियापदयक बहु दुरट संबंधतावय निरूपणे कराय
හතර මෙම සම්බන්ධතා අතර සලකන ලද එක් භූතාර්ථයක් සලකන ලද එක් භූතාර්ථයක් වෙනුවෙන් සම්බන්ධ වන අනෙක් භූතාර්ථයේ ප්‍රමාණය කාඩිනලි ලෙස සැලකේ. මෙය දෙපාර්ශවය සම්බන්ධයෙන්ම සලකා බැලිය යුතුය. මෙය දෙපාර්ශවය සම්බන්ධයෙන්ම සලකා බැලිය යුතු දෙපැත්තෙන්ම බලන්න සම්බන්ධතාවය. ඒට B කී දෙනෙක් කීයක් පාටිසිපේට් කරනවද? B B ගේ එක්කෙනෙකුට A කීයක් පාටිසිපේට් කරනවද? A B දෙන්න සම්බන්ධවම ඔයලා බලන්න. උපලකි නැත්නම් ඇට්‍රිබියුට් උපලකි නැත්නම් ඇට්‍රිබියුට් භූතාර්ථයකට සම්බන්ධතාවයකට relationship කියලා කියනවා. යාබදව පවති යාබදව පවති උපලකි භූතාර්ථයකට හෝ සම්බන්ධතාවයකට යාබදව පවති. ඒ වගේම තව දෙයක් මතක තියාගන්න කීර භූතාර්ථය භූතාර්ථයකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධතාවයක් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. භූතාර්ථයක් භූතාර්ථයකට භූතාර්ථයක් භූතාර්ථයකට සම්බන්ධතාවයක් හරහා සම්බන්ධ වෙයි. ඔච්චර අපි දැනගන්න ඕන. ඔය ටික දන්නවනම් අපිට ER diagram එකක් අඳින්න පුළුවන්. Extended ER නැත්නම් විහි තවදුරටත් කියන්නේ සංශෝධිත නැත්නම් තවදුරටත් විහිද වූ භූතාර්ථ සටහන් තියෙනවා. EER ඒව වලට අඳින්නේ නැහැ. හැබැයි ඒකේ features මොනවාද කියන එක සමහර විට අහන්න පුළුවන්. EER වල මොන වගේ ෆීචර්ස් තියෙන්නේ කියලා අහන්න පුළුවන්. අඳින්නේ නැහැ EER. හරි. මං හිතනවා මේ ටික ලියා ගන්න ඇති කියලා. එහෙමනම් අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ ප්‍රශ්නේදී අපෙන් අහන්න ඊහත භූතාර්ථ සම්බන්ධතා ප්‍රමාණරූපයට අනුරූප කිරීමේදී මැපින් ආරම්භක කිරීමේදී එතකොට අනුරූපණය කිරීමේදී ආරම්භක වශයෙන් වගු කොපමණ සංඛ්‍යාවක් ව්‍යුත්පන්න කර ඉගෙන ඉස්සලාම පටන් දැන් මේ තියෙන භූතාර්ථ සම්බන්ධතා සටහනෙන් අපි අඳිනවලු මේ රිලේෂනල් ස්කීමා එක කියලා කියන්නේ ටේබල්ස් රිලේෂන්ස්
සම්බන්ධතා අනු ක්‍රමානුරූප කියලා කියන්නේ relations එමෙතන relational schema එකේ තියෙන tables ටික අඳින්න අපි මූලික එක හදන්න යන මූලික ව්‍යුත්පන්න කරද්දී අපෙන් අහනවා කී වගු කීයක් හැදේද කියලා කොපමණ සංඛ්‍යාවක් වගු ව්‍යුත්පන්න වේද කියලා අහනවා ඉතින් මේ තියෙන විදිහට අම්මා බල්ලා කියන්නේ මේ මේ මොකක්ද බැලුවත් එකම තමයි මේ තියෙන විදිහට අපි දෙවෙනි එකනේ තෝරගත්ත උත්තරේ වගු කීයක් හැදේද වගු කීයක් හැදේද ඔබල හිතලා කියන්නේ බබු 1යි 2යි 10යි 20යි ඕන නැහැ අය කවුරුත් කිව්වා කියලා ඔයාලට මේ ගහනවද බණිනවද එහෙම මොකුත් වෙන්නේ නැහැ ඒ කිව්වම ඉතින් මටත් උත්තරේ දෙන්න පුළුවන් මගේ උත්තරේ මේකයි කියලා ඔයාලට උත්තරේ දෙන්න ඔව් කියන්නේ ඉක්මනින් කියන්න පුතේ ප්‍රථමල දින්නේ බබු කීයද ඔව් නඳුන් වගු කීයද ජයනි වගු කීයද දෙකක් දෙකක් ලසින්දු වගු කීයද තුනක් තුනක් වගු තුනක් වගු තුනක් අඳිනු එකක් බුක්ස් අනිත් එක ඕතර් හේතුව වගු තුනක් අඳිනු මෙතන මිනි ටු මිනි රිලේෂන්ෂිප් එකක් තියෙනවා එක පොතක් පොතස්ලා ගොඩකට ලියන්න පුළුවන් එක පොත කෙනෙකුට පොත් ගොඩක් ලියන්න පළවෙනි වගුවේ ඇන්දොත් මේ වගුවේ පෙන්වන්න ටයිටල් ISBN විතරයි එතකොට මේ වගුවේ නේම් ID විතරයි එතකොට කොහෙද ටයිප් පෙන්වන්නේ ටයිප් පෙන්වන්නත් එකක් තියෙන්නේ මේ ටයිප් පෙන්වන්න මෙයාගේ ප්‍රයිමරි කී එකයි මෙයාගේ ප්‍රයිමරි කී එකයි දෙක එකතු කරලා කම්පොසයිට් ප්‍රයිමරි කී එකක් හදලා ටයිප් එක පෙන්වන්න පුළුවන් රයිට්ස් කියලා තවත් ඔබක් එහෙමනම් වගු තුනක් හදන්න වෙනවා පළවෙනි වගුව අහලා හොඳට තහන්න පුළුවන් ඔබ ගැන පළමුවෙනි වගුවේ තියෙන්නේ ටයිටල් ISBN කියන බුක් තියෙන ටේබල් එක. දෙවන වගුව නේම් ID තියෙන ඕත ටේබල් එක. තුන්වෙනි වගුව ID ISBN type තියෙන රයිට්ස් ටේබල් එක. හරි. ඉතින් තුන්වෙනි වගුව හදද්දී අපි මෙතන තියෙන ප්‍රාථමිකය තුරයි ඔන්න ඔය කතාවත් අහන්න පුළුවන් එක්සෑම් එකේ. තුන්වෙනි වගුව හදද්දී දැන් පළවෙනි වගුවට ප්‍රාථමික යතුරක් තිබේ. ප්‍රාථමික යතුරක් කියන්නේ යාගෙන් තමයි මේ වගුව අඳුරගන්නේ අනන්‍යයි නම් ඒක ප්‍රාථමික යතුරක්. දැන් අපි වඳුරගන්නේ අපේ නැෂනල් ඩෙන්ටිටි කාඩ් නම්බර් එකෙන් ජාතික හැඳුරුම්පත් අංකයෙන්. ඒක අපිට අනන්‍යයි. ඕගොල්ලෝ පාසලේදී අඳුරගන්නේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකෙන් ලියාපදිංචි අංකයෙන්. ඒක ඕගොල්ලන්ට අනන්‍යයි. ඒක වල වඳුරගන්න පුළුවන්. ඉතින් ඕනෑම ටේබල් එකකට ප්‍රාථමික යතුරක් තියෙන්න ඕනේ. ඒක තමයි අනන්‍යතාවය. ඒ ටේබල් එකේ යම් ඒ වගුවේ තියෙන යම් අපල් එකක නැත්නම් තීරුවක අනන්‍යතාවය තහවුරු කරන්නේ මෙන්න මේ සරි යම් පේරියක අනන්‍යතාවය තහවුරු කරන්නේ මෙන්න මේ තීරුවෙන් ID එක දන්නවනම් අනිත් ඔක්කොම දේවල් හොයාගන්න පුළුවන් මෙයාගේ ID එක දන්නවනම් ඔක්කොම හොයාගන්න පුළුවන් ඒ තමයි අනන්‍ය වූ එක ප්‍රාථමික යතුරක ගති ලක්ෂණ මොනවාද ප්‍රාථමික යතුරක ගති ලක්ෂණ දැන් මම එකක් කිව්වත් නේද අනන්‍ය වෙන්න ඕන අනිත් එක හිස් වෙන්න බෑ අනන්‍ය වෙන්න ඕන හිස් වෙන්න බෑ අනන්‍ය කියන්නේ රිපීට් වෙන්න බෑ ඩුප්ලිකේට් තියෙන්න බෑ එකේ අසුර එකපාරයි අනන්‍යතාවය කියන්නේ අනන්‍ය කියන්නේ ඒක අනන්‍යතාවය යුනිටි යුනික්නස් එකපාරයි රිපීට් වෙන්න බෑ ඒ වගේම හිස් වෙන්නත් බෑ ID එකක් නැති කෙනෙක් ඉන්න බෑ එක්සෑම් එකට ගියාම ඔයාලට ID එකක් නැහැ රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් නැහැ කොහොමද එක්සෑම් දෙන්නේ එමයි ඉන්න බෑ එක්සෑම් එකට වාඩි වෙනවනම් ඔයාලට එක්සෑම් ID එකක් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් තියෙනවා තියෙනවනම් විතරයි ඔයාලට එක්සෑම් දෙන්න පුළුවන් නැත්තම් බෑ සමානන්නේතාවේ ඒ වගේම ඔයාගේ ID එක තව කෙනෙකුට තියෙන්නේ නැහැ මේ ලංකාවේ කොහෙවත් තව කෙනෙකුට ඔයාගේ ID එක තියෙන්නේ නැහැ එහෙම වුණොත් දෙන්නෙකුට එකම ID එකෙන් රිසල්ට් එයි දෙන්නෙකුට එකම ID එකෙන් රිසල්ට් එයි එහෙම එකක් වෙන්නේ නැහැ හරි ඉතින් අනන්‍ය ප්‍රාථමික යතුරේ ගති ලක්ෂණ තමයි අනන්‍යයි ඒ හින්දම ඩුප්ලිකේට් වෙන්නේ නැහැ පුනර්කරණය පුනරාවර්ති වෙන්නේ නැහැ මතේ දෙන්නේ නැහැ අනන්‍යයි වගේම හිස් වෙන්න බෑ ඉතින් ඕනෑම වගුවකට තියෙන ඕන ප්‍රාථමික යතුරක්. ඉතින් එතකොට මේ වගුව හැදුවට පස්සේ මේ වගුවට කො ප්‍රාථමික යතුරක්. පවුනියා නේද? මෙයාවත් වගුවක් කරාට පස්සේ කො මේ වගුවට ප්‍රාථමික යතුරක්. එයාට ප්‍රාථමික යතුරක් නැහැ. එයාට ප්‍රාථමික යතුරක් නැති නිසා අපි ණයට ඉල්ලා ගන්නවා ලංකාව වගේ. දුවන්න ආර්ථිකය ශක්තිමත් නැහැ. වටේ ඉන්න හැම රටෙම කීය කීය හැරි ඉල්ලා ගන්නවා. ඉන්දියාවේ නේ බංග්ලාදේශේ නේ. හරි. ඉතින් ඔයාලා අපි ඉන්නේ වගේ රටකදී
ना करना नहीं द पाले कंगे हटे नहीं इगलो पालने कल तीन विधि है तमा और दुगा ना हरे इतिंग मैं आई लगाना मेहनत तिक्कने दिन नए का तू कल हाथ आगा ना कंपोसाइट आके बिट्टा मंदे ना दद्दे काटे कल लगा किए बना पड़े लक्ष्य सर मिलिए ना देसी गाना का नयक लंका वगाना अब नाम देखिए सराड़ा इधरी मास वगैरह इधर एक किने किंग इलगाने बेरी हिंदा बांग्लादेशी नुक गाना इंडिया नुक गाना चीन नुक गाना पटे मिल लगा दिए इस तरह मटर माता का ही मामा पॉलिटिकल का ताव अट्टे का केस मट किया ने पे ये मत देना कि नहीं ने पे मैं इस तरह मामा मैं एक खाले का बांग्लादेश बोला मामा मगे आयतने का संबंध वैध करा उटा एक ही ब्रांच का तीबा मामा की ये बांग्लादेश वाला इकिटबु काट्टिया वा पुरु दुकरान मुझे एक बोलो दान्ने में ही क्या नवी थी है इतनी मांगी ये इतने इन्ना मैनेजर हुई ये काट्टिया वा पुरु दुकरान ना तमा मामा की ट्रेनिंग निकाल देने को ला मैनेजमेंट ट्रेनिंग ने कोई लेक्चर्स लगाई है मोटा ट्रेनिंग निकाल दी ला पुरु दुकर ला बड़ी काले बलान ने मामा की ये मगे यार पास थी मटर वेना मामा ये दूना वेना मगे यार दूना ड्राइवर के ने दी ला वाहन खुद दी ला श्रीलंकन मार विधि सलाह आम रेस्पेक्ट करना गर्व करना डाय सलाह मुकदाल पाकटाकाले आम श्रीलंका रेस्पेक्ट मुकदम असल हाई श्रीलंका अंडमा बांग्लादेश आर्थिक सामाजिक तत्व थिंग मारे रेस्पेक्ट थैंक यू रेस्पेक्ट अरे थैंक यू मन देखे मेमेटे आम दिब कमें मे क्रिकेट टीम मेमेटे आम दिब कमें सो अलगेंगे मणि थिंग मे एंड तबल वीलता दार दिखे ये मट पड़ता अभी मणि थिंग මෙහෙමයි ඔක්කොම හොඳට ගිහිල්ලා ඉතින් මේ අපේ ගරුත්වය විතරක් තිබිලා වැඩකුත් නැහැ නේ ඒ ඉඳින් මෙහෙමත් හොඳයි හරිද ඔක්කොම නරකට ගිහිල්ලා ඔක්කොම රුධිරයට ගිහිල්ලා මිනිසුන්ට අන්තිමට ගරුත්වය විතරක් තිබ්බ මාර කියන්නේ වංශ කබල ගන්නවා වගේ 2500 ඉතිහාසයේ කි කි ඉන්න තමයි තියෙන්නේ එහෙම ඒක විතරක් තිබිලා වැඩක් නැද්ද ඒකත් නැති වෙන එක හොඳයි ඉතින් ඔය යන විදිහ හරි ඉතින් ඕගොල්ලෝ බලන්න පුළුවන් තරම් මේ හරියට මේ සබ්ජෙක්ට්ස් ඉගෙනගෙන IT කියන්නේ ලෝකෙම ඇක්සස් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එක. ඒ ඒවා ඉගෙනගෙන ග්ලෝබල් ගෝලීය රැකියාවක් කරන්න බලන්න. මෙහෙ ජොබ් එකක් කරන්න ඉගෙන ගන්න එපා. වෙන රටක කියන්නේ වෙන රටක කියන එක නෙමෙයි මම කියන්නේ. ලෝ ගෝලීය රැකියාව. දැන් මාක් සකර්බර්ග් කරන්නේ Facebook අයිතිකාරයා ගෝලීය රැකියාවක්. එයාගේ සේවාව මුළු ලෝකෙම රටවල් සෑහෙන ප්‍රමාණයක් ගන්නවා. Google කියන්නේ ඒ වගේ එකක්. ඒ වගේ මට්ටමක ග්ලෝබල් එම්ප්ලොයබල් වෙන්න බලන්න. එහෙම කරන්න පුළුවන් විශයක් තමයි IT. माइक्रोसॉफ्ट लंका එහෙම කී කී හිටිය කාලයක් අපේ උන් දැගෙන එකල ඉන්න මණ්ඩලේ අපි Google එපා අපේ මේකක් හදා ගන්නවා ඉතින් එහෙම කියන්නේ එහෙම සාමාන්‍යයෙන් මානසිකත්වය අවුල් වෙච්ච කෙනෙක් කරෙන්න ඒ වගේ සාමාන්‍යයෙන් Google කියන එක මුළු ලෝකෙම පිළිගන්න Facebook කියන එක මුළු ලෝකෙම පිළිගන්න WhatsApp කියන එක මුළු ලෝකෙම පිළිගන්න එහෙම ප්‍රතික්ෂේපන එකක් නේද ඒ වගේ ग्लोबल एम्प्लॉयबल के एम्प्लॉय ग्लोबल स्किल IT एक प्राक्टिकली करान हरे पतंदर इवर वेड करना म्या मुगद करानी ISBN एक म्या इलगत्ता म्या IDA के इलगत्ता एहम देन्नम इलगेन हदागत्ता संयुक्त यातुरा कंपोसाइट प्राइमरी की संयुक्त संयोजित यातुरा खदा संयोजित के लगेन संयुक्त तमा संयोजित केन कदम वडात्म संयोजित केन संयोजन केन ISBN එක තුන්වෙනි ටේබල් එක ගත්තම තුන්වෙනි ටේබල් එකේ යතුරු
විදිහට ISBN ISBN ID කියන දෙකම එකතු වෙලා ප්‍රාථමික යතුරු විදිහට ඊට පස්සේ type කියන එක හරි එතකොට මේ දෙක එකතු වෙලා තමයි ප්‍රාථමික යතුරු හැදෙන්නේ ඒ කියන සංයෝජිත යතුරු එතකොට පළවෙනි table එක හැදෙන්නේ ISBN සහ title එකතු වෙලා තමයි පළවෙනි table එක දෙවෙනි table එක හැදෙන්නේ ID සහ name ඉතින් පළවෙනි table එකේ ප්‍රාථමික යතුරු ISBN දෙවෙනි table එකේ මේක ලියලා පෙන්නන්න ප්‍රාථමික යතුරු ID පළවෙනි table එකේ නම අපි දාමු ඒක දාන්න පුළුවන් පළවෙනි table එකේ නම book table කියලා book table අපි සාමාන්‍යයෙන් මෙහෙම තමයි ලියන්නේ relational schema එක ලියද්දි book table ඊට පස්සේ වරහණක් දාලා ඒකේ තියෙන attribute ටික ලියලා ඉවර වෙලා වරහණ වහනම ඒ තමයි සාමාන්‍ය විදිහ මේක ලියන text format එකෙන් ලියද්දි ඊළඟට දෙවෙනි table එක තමයි author table එක author table එකෙත් මේ වගේම author ගේ විස්තර ටික තියෙනවා ඒ තමයි දෙවෙනි table එක තුන්වෙනි table එක author book කියලා දාන්න පුළුවන් book type කියලා දාන්න බෑ rights table එක කියලා දාන්න කැමති නම් ඔක් දාන්න මම දාන්නම් author book කියලා මෙතන නමක් දීලා නැති හින්දා කැමති නමක් දාගන්න author book table එකේ මේ දෙකම තමයි තියෙන්නේ ප්‍රාථමික යතුරු විදිහට හරි මට ආගන්තුක යතුරු මොනවාද කියලා කියන්න මේකේ තියෙන කවුරු හරි මට කියන්න මොනවාද ආගන්තුක යතුරු මම මේ දීපු tables තුනේ ආගන්තුක යතුරු ආගන්තුකයෝ කියන්නේ කවුද? දැන් ඕකලෙන් ගෙදරට ආගන්තුකෙක් ඇවිල්ලා. කවුද ආගන්තුකයා කියන්නේ? හා? කවුද දෙයියනේ ආගන්තුකෙක් කියන්නේ? ඇවි මේ දවස්වල ඉන්නේ නැද්ද කොරෝනා හින්දා? පිටින් ආපය. පිටින් එන අය. කවුද දැන් මේකේ නම් පිටින් ආපය ඉන්නේ? කොහෙද පිටින් ආපය ඉන්නේ? කවුද ඉන්නේ? ISBN කොහෙද ගොලි ඉන්නේ අන්තිමේගේ author book එක මේකේ TOR එකක් එන්න ඕන මගේ R එකක් දාලා නැහැ author book කියලා ලියලා තියෙනවා author book කියන එකක් ඇතයිනේ author book R එකකුත් දාලා author book කියලා ලියා ගන්න ඉතින් ඔව් ආගන්තුක යතුරු කියන්නේ යම් කිසි ප්‍රාථමික යතුරක් හරි යම් කිසි වගුවක ප්‍රාථමික යතුරක් එයාව නියෝජනය කරන්න තවත් ටේබල් එකකට ගමන් කිරීම ඊට පස්සේ අපි ඒකට කියනවා තවත් නමක් ආගන්තුක යතුරක් කියන. එහෙනම් ISB කියන්නේ DN කියන්නේ author book එකේ තියෙන ආගන්තුක යතුරක්. ID කියලා කියන්නේ author book එකේ තියෙන ආගන්තුක යතුරක්. හැබැයි මේ දෙක එකතු වෙලා හැදෙන ISBN සහ ID කියන්නේ author book එකේ ප්‍රාථමික යතුර. අටලව ගන්න එපා. ISBN කියන්නේ author book එකේ ආගන්තුක යතුරක්. ID anu author book එකේ ආගන්තුක යතුරකි ISBN ID එකතුව සංයෝජිතව author book වගුවේ ප්‍රාථමික යතුරයි හරි ඔයගලන්ට ඔබ අපහැදිලි නම් අපි පොඩි සටහනක් දාගමු හරි 31 වෙනි පත්‍රයේ ප්‍රශ්නට අදාළව අපි සටහනක් දාගමු 31 වෙනි ප්‍රශ්නයේ අදාළව කෙටි සටහනක් ලියාගමු book table එක එනවා book table එකේ ISBN නම් එක තියෙනවා international
standard book number hari mark kare me yak e eka saha name ekak the name ekak thi title title ඊළඟට author table එකේ id name author book table එකේ rights table කියනත් පුළුවන් author book isbn id type හරි මේක ලියලා ඉහත පරිදි වගු තුනක් ව්‍යුත්පන්න කළ හැකිය ඉහත පරිදි වගු තුනක් ව්‍යුත්පන්න කළ හැකිය ඉහත පරිදි වගු තුනක් ව්‍යුත්පන්න කළ හැකි ISBN යනු බුක් වගුවේ प्राथमिक यात्रा यंग वागुक प्राथमिक यात्रा मागी यंग वागुक प्राथमिक यात्रा मागी एम वागुए पेली अनन्य लेस हंदुनागत हेकिये अनन्य लेस हंदुनागत हेकिये एय किसी वीटकात पुनरावर्ती पुनरावर्ती नव्य युतु अतर नव्य युतु अतर इस नव्य युतिय ID anu author vagwe prathamik yathurai e wagema ISBN ID ISBN tama ID ISBN sama ID yanu author book wagwe sanyojita prathamika yaturai sanyojita yatura sanyojita yatura තැනීමට අනෙක් වගුවල ප්‍රාථමික යතුරු